ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට උණුසුම්ම පුවත විදිහට වාර්තා වෙන්නේ බ්ලැක් පැන්ත. එහෙම නැත්නම් කළු කොටියාගේ පුවත. මොකද අපි දැක්කා මේ බ්ලැක් පැන්තර්ගේ ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාල තුළ ඉක්මනින්ම ප්‍රචාරය වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් 2009-2012 කාලවකවානුව තුළ දෙනියාය ප්‍රදේශයේ වරින් වර මෙරටින් වාර්තා වුවත් කලකින් දක්නට නොලැබුණු කළු කොටියෙක් ප්‍රථම වතාවට කැමරාවක සටහන් වෙලා තියෙනවා. මේ සත්වයා ඉඳලා තින්නේ සිරිපා අඩවිය අවට වනාන්තරයෙන්. වනජීවි දෙපාර්තමේන්තුවේ මාලක අභයවර්ධන සහ මනෝජ් අකලංක මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවි කරමින් කරන ලද අධ්‍යයනයකදී එක් කැමරාවක මේ කළු කොටියාගේ දර්ශන පටිගත වෙලා තියෙනවා. ලෝකයේ වර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කළු කොටියා මෙරටට ආවේණික උපවිශේෂයක්. සත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණයේ ගෙන දෙන වර්ණ දේහයක් ස්වාභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවින් මෙලනින් වර්ණකයේ වැඩිවීම නිසා කළු පැහැති කොටි එහෙම නැත්නම් බ්ලැක් පැන්තර් උපත ලබනවා. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොවන බවත් මෙරටින් වාර්තා වෙන පැන්තරා පාඩුස් කොටියා යන උපවිශේෂයේම වර්ණ ප්‍රභේදයක්. ඔවුන් ජීවත් වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩුෂ්ණත්ව අනුව ශරීර වර්ණයට අදාළ ප්‍රමුඛ ජාන නිලීන වීමෙන් මේ ආකාරයෙන් මෙලනින් වර්ණකයේ වැඩි වී වර්ණ ප්‍රභේද ඇති වී තිබෙන බව පරීක්ෂකයන්ගේ මතය බවට පත් වෙනවා. කළු කොටි කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවේ වනාන්තර තුලින් වරින් වර වාර්තා වී තිබුණත් අදින් වසර කිහිපයකට පෙර අවසන් වරට පිටදිනිය මාවුල් දිනිය ප්‍රදේශයේ මද්දකට අසු වීමෙන් කළු කොටියෙකු මිය යාමින් පසු එවැනි සත්වෙක් මෙරටින් වාර්තා වෙලා නැති බව තමා සඳහන් වෙන්නේ. එම සත්වයාගේ සම සංරක්ෂණය කර ගිරිතලයේ වනජීවි කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් සකස් කෙරුණු අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටිය සාක්ෂිය ලෙස සැලකුණා. අදටත් ඒ වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේ අපට දැක ගැනීමට හැකියාව තියෙනවා. මාලක අභයවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝසිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුතු සඳහා ලබා දුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සත්වයා සොයා ගැනීම සිදු කළ බවයි. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ස්ථාන 6ක පමණ කළු කොටි සිටියේ හැකියයි වාර්තා වී තිබුණත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමු වී ඇත්තේ මෙම කොටියා පමණයි. ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි පැන්තරා පාඩුස් කොටියා නැමැති කොටි උපවිශේෂය මෙරටට ආවේණික අතරම මේ දක්වා ඉතිරි වැත්තේ ඉතා සීමිත ගහනයක් පමණයි. එම සතුන් අතර වර්ණ ප්‍රභේදයක් වන කළු කොටියා ඉතාමත් සීමිත බැවින් මේ ලෝක වනජීවි ක්ෂේත්‍රයේ ඉතාමත්ම අද්විතීය සොයා ගැනීමක්. පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමු වූ ස්ථානයාවට මෙම ගැහැණු සත්වයාට අමතරව පිරිමි සතෙකු සහ පැටවුන් දෙදෙනෙක්ද ගැවසෙන බවට වාර්තා වන බවයි. ඒ අනුව කළු කොටියාගේ වර්ණ ප්‍රභේදයේ නිලීන ජානය මෙරට කොටි ගහනයේ තවදුරටත් සජීවී ජානයක් ලෙස පවතිනු ඇතැයි යන්න මෙරට සත්ව විද්‍යා ක්ෂේත්‍රයට සුබදායි පණිවිඩයකි. එය මෙම සතුන් එම ප්‍රදේශය තුළ සංරක්ෂණය කිරීම උදෙසා ඉතා වැදගත් වන අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශයේ දැඩි සංරක්ෂණ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු සිදු කරමින් සිටිනවා. කොහොමනත් ශ්‍රී ලංකාවට ආවේණික වුණු මෙම සත්ව විශේෂය පිළිබඳ මෙතනින් එහාට විවිධ අවස්ථාවලදී සොයා බැලීමේ කටයුතු සිද්ධ වෙයි. ඒ වගේ මේ සත්වයාව ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. කොහොම නමුත් මේ සත්වයාව ඡායාරූපගත කිරීම සඳහා මෙතනින් එහාට බොහෝ දෙනෙක් උත්සාහ දරයි. කොහොම නමුත් ඡායාරූප ලබා ගන්නවට වඩා දෙයක් අපි ඒ සත්වයන්ට කළ යුතුයි. ඉතින් මේ ගැන වාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.